ආදරය කරන්න ආදරය කරන්න අපි උපදින්නේ අපි ලෝකේ මිනිස්සුන්ට ආදරය කරන්න සත්තුන්ට ආදරය කරන්න ගහකොළට ආදරය කරන්න තමයි අපි උපදින්නේ ආදරය කරන්න අපි ආදරය කරනවා කියලා මේ ඉබාගාත යන්න එපා කියන තමයි මම කියන්නේ මම කවදාවත් අකමැති නැහැ ඔබ ආදරය කරනවට ආදරය කරනවට අකමැති නැහැ ඉබාගාත යන්න එපා කියලා කියන්නේ එතකොට සර් පන්තිය කියන්නේ සර් ඉතින් පාසල් ප්‍රේමයට කැමති නැහැ කියලා කියන්නේ ඔබට මේක තේරුම් ගන්න බැරි නිසා දැන් මං කිව්වට ආදරය කරන්න පුතේ ඉබාගාත යන්න එපා මනසින් ක්‍රියාත්මක වෙන්න බුද්ධිමත් වෙන්න පන්තියක පය දෙකමාරක් යන වෙලාවේ ඔයාට පුළුවන් නම් කිසි බාහිර දෙයකට තමන්ගේ ආදරවන්තිය පැත්තක ඉන්නවා එහෙම නැත්නම් ආදරවන්තයා පැත්තක ඉන්නවා කිසි දෙයකට ඉන්වෝල් වෙන්නේ නැතුව එදා දවස් උගන්නපු ටික හරියට ඔළුවේ තැම්පත් කරගෙන ග්‍රහණය කරගන්න ඔයාට මයින්ඩ් එකක් තියෙනවා නම් ආදරය කරන්න එහෙම නැතිව පන්තියේ ඉඳගෙන ඉන්නකොට නිතර නිතර බලන්න හිතෙනවා නම් එයා දිහා බෝඩ් එක දිහා බලාගෙන හිටියත් ලෝකේ එයා දිහා නම් හිත තියෙන්නේ අන්නේ නම් පාසල් ප්‍රේමේ පටන් ගන්න එපා එතකොට මේකෙන් එකද දෙකද ගොඩක් වෙලාවට වෙන්නේ ගොඩක් වෙලාවට නෙමෙයි වෙන්නේ දෙක අනේ සර් එයාව මේ පැය දෙකම මට අමතකම කරලා දාලා ඕම් නියමේ දිහා බලාගෙන ඉන්න මට පුළුවන් නම් ඇයි වයි එෆෙක්ට් පටන් ගත්තේ එහෙම බෑ ඒක තමයි මනුස්ස ස්වභාවය පාසල් වයසින් පස්සේ කරාට කමක් නැද්ද කමක් නැහැ හේතුව මොකද්ද හේතුව නැති වෙන දෙයක් නැහැනේ ඕ ලෙවල් පාස් නම් ඒ ලෙවල් පාස් නම් එතනින් පස්සේ ඔයාට අතහැරෙන දෙයක් නැහැ මම ඒකයි ඉතින් බලහත්කාරයෙන් ඉස්සරහට ගත්තේ ඕතන නිතර නිතර ඔබ දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ මේක දිහාත් බලන්න මේ පැය දිගම බලන්න මේකට කැප වෙන්න කැප වෙලා ඉදිරිය ක්‍රියාත්මක වෙන්න මේ පොඩි උන්ටත් හැංගීම් දෙනින් නැතුව නෙවෙයි උන්ටත් ලේ නහර ඇටමස් තියෙනවා උන්ටත් හැංගීම් තියෙන මුංගෙත් හෝමෝන හොඳට ස්වභාවය වෙනවා හැබැයි මුන්ට තියෙනවා අන්ෂුවර් එකක් ජීවිතේ මං ඕකට පැටලුනොත් මට ඕක වෙනුවෙන් පොඩ්ඩක් හරි ඉන්වෝල් වෙන්න වෙනවා පොඩ්ඩක් හරි ඉන්වෝල් වෙන්න වෙනවා එහෙම වුණොත් වෙන්නේ මේ ඒ වෙනුවෙන් පොඩ්ඩක් හරි ඉන්වෝල් වුණොත් මේ පැත්තේ මට චුට්ටක් හරි කැපවීම අඩු වෙනවා ඒක සාමාන්‍ය ස්වභාවය පැහැදිලිද දෙපැත්ත බැලන්ස් කරනවා කියන එක ඉතින් ඔහොම කියලා පටන් ගත්තට බෑ ඕක කරන්න නෑ සර් මම දෙපැත්ත බැලන්ස් කරගෙන යනවා සර් කිව්වට බෑනේ බෑ ඒ අපෙන් ඕකේ ඉල්ගන්නේ විතරයි හා එහෙනම් පරිස්සමට දෙපැත්ත බැලන්ස් කරගෙන පරයන් පුතේ කිව්වට හරි මට ඕකේ කියලා ලැබුණා. ඒ කියන්නේ සර්ුත් මේකට කැමතියි. ඒ කියන්නේ අම්මත් මේකට කැමතියි. ඒ කියන්නේ මම මේ කරන දේ වැරද්දක් නෙවෙයි. ඒ කියන්නේ මට අවුලක් නැහැ. මේක මම මේ කරන්නේ කියන ප්‍රශ්නයක් නැහැ. හා එහෙනම් දැන් මම කරගෙන යනවා. අද සෙමිනර් එකක්. අනේ සෙමිනර් එක කට් කරමුනේ. අපි යන් කොහේ හරි. බෑ 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 පිස්සුද? නෑ අපේ අම්මත් දන්නවනේ දැන් අනේ සම්බන්ධේ. සර්ුත් දන්නවනේ අපි දෙන්නයි සම්බන්ධේ. දැන් සර්ුත් කිව්වා මේක පරිස්සමට කරගෙන යන්න කියලා. එහෙනම් අපි සෙමිනර් එක කට් කරලා යමු. කොහෙද? වැටගිය මඳුරක් අස්සට. දැන් හිත හදාගන්න ඔතනේ. දැන් අපිට දැන් අපි හිතමුකෝ පන්තියේ වැඩිම ලකුණු ගන්න දරුවෝ ඉන්නවනේ. පන්තියේ වැඩිම ලකුණු ගන්න දරුවෙක් මගෙන් ඇවිල්ලා ඇහුවොත් එහෙම ඕන තරම් ඔය චිට් එවන්නේ ඒකනේ. සර් මම මේකට මොකෝ කරන්නේ කියලා අවසානට එවන්නේ. දැන් ඕන තරම් චිට් එවන්නේ සර් මෙහෙමයි. මම යාළු වෙලා ඉන්නේ කියලා තව කෙනෙක්ගේ යාළු වෙලා. ඔහොම මොම් කළා විහිණ විස්තරයක් කියලා අවසානට ආනේ සර් මම මේකට මොකෝ කරන්නේ. මගෙන් බලාපොරොත්තු වෙන අර වගේ උත්තරයක්. දුවේ ඉතින් පරිස්සමට මේක කරගෙන යන්න වගේ උත්තරයක් ආවොත් එහෙම හරියටම හරි. ඉතින් එයා හරියටම හරි කියලා කියන්නේ මං එයාගේ තාත්තා නෙවෙයි බව ඇත්ත. නමුත් එයා හිතනවා බුද්ධිමත් මනුස්සයෙක්ගෙන් මං මේ ප්‍රශ්නේ අහුවේ. ඒ මනුස්සයා මේ ගැන හිතලා උත්තර දුන්නේ. ඒ මනුස්සයා උත්තර දුන්නේ පරිස්සමෙන් කරගෙන යන්න කියලා. ඒ කියන්නේ මම මේ දේ කරගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. මේක එයාට තේරෙන විදිහට සර්ට තේරෙන විදිහට මගේ ජීවිතේට බලපෑමක් නැහැ. ඒක තේරුම් ගන්න එයා. තේරුම් ගන්න ඒක. ඉතින් කොහොමද අපි පාසල් ප්‍රේමේ ඇක්සෙප්ට් කරන්නේ? ඇක්සෙප්ට් කරන්න බෑ. ඇයි විශ්වවිද්‍යාලයේදී ප්‍රේම කරන්න කියලා කියන්නේ අපි? විශ්වවිද්‍යාලයේදී ප්‍රේම කරනකොට ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රේමේ පටන් ගත්තොත් ඒත් ඕකම තමයි වෙන්නේ. කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරනවා. දෙමව්පියෝ ළඟ පාතක නැහැ. කෙල්ල ඉන්නේ හොස්ටල් එකේ, කොල්ලා ඉන්නේ හොස්ටල් එකේ. ලෙක්චර්ස් කට් කරගෙන මේ දෙන්න යනවා නුවර දනදා මාලිගාව වඳින්න. මේ දෙන්න යනවා හන්තාන බලන්න. මේ දෙන්න යනවා නුවර එළිය ඇවිදින්න. ගෙවල් වල දෙමව්පියෝ දන්නේ නැහැ. හරිද? හැබැයි ලෙක්චර්ස් කට් කරගෙන යන්නේ. අර වගේ එක පැත්තකට විතරක් දැන් නැඹුරු වෙනවා. අදත් ලෙක්චර්ස් කට් කරා. පට්ට රසවත් මෙයත් එක ගත කරන මේ පැය කීපේ මාරම ෆීලිං එකක්. හෙට දවසේ කොහොම හරි ලෙක්චර්ස් වලට ගියා.
ඒත්ින් අර ලෝකේ ඊයේ දවසේ වෙච්ච දේවල් ඊයේ දවසේ කතා කරපු දේවල් ඊයේ දවසේ එකට විහිළු කර කර හිටපු දේවල් දැන් මතක් වෙන ලෙක්චර් එකේ දින ඊයේ දවසේ ඊළඟ දවසේ ලෙක්චර් එකට යනවා යන්නේ ලෙක්චර් එකට එයාගේ මූණ බලන්න එයා ලෙක්චර් එකේ කෙලවරක ඉන්නවා සමහර වෙලට ඉඟි කර ගන්නවා සමහර වෙලට විහිළු කර ගන්නවා සමහර වෙලට පොඩි 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 මැසේජස් ඇස් වලින් යවා ගන්නවා ලෙක්චර් එකේ අවධානයින් නැහැ ඊට පස්සේ ඉවසගෙන ඉන්නම බෑ ආයෙත් අර එදා වගේම මුණ ගැහිලා විහිළු කරලා හම්බ වෙලා කතා බහ කරන්න අතින් අල්ලගෙන ඉන්න ආසයි ආයෙත් වෙනකොට ඒ හරි ලොකේෂන් එකක් තෝරගෙන ඒ යන දා ගන්නවා අවුලක් නැහැ මහා පොළක් ලැබෙනවා අනිද්දා මහා පොළ ලැබෙන දවස මහා පොළ කියලා රුපියල් 5000ක් අපිට ලැබුණා දැන් නම් ගන්න වැඩිද මන්දා රුපියල් 5000 ගානේ මහා පොළ කියලා ශිෂ්‍යත්වය ලැබෙන හැම මාසෙම ඒ මහා පොළ ලැබෙන්නේ ඇත්තටම කොල්ලන්ටයි කෙල්ලන්ටයි දෙන්නොත් මේකට එකතු වෙලා කොයි කෝරි යන්නේ නැවිදින්න කපල් වලට ඇවිදින්න යන තමයි මහා පොළක් දෙන්නේ රජෙන් ඇත්තද නෑ ඇත්තටම ඇත්තටම කැම්පස් ළමයෙකුට මහා පොළ ශිෂ්‍යත්වයක් කියලා එකක් දෙන්නේ එයාට ඕනේ පොත්පත් ටික ගන්න වියදම් කරන්න අධ්‍යාපනය වෙනුවෙන් හැබැයි ඉතින් අපේ කට්ටිය අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ ඕක මොකද මගේ කෙල්ල කැම්පස් ගියා සතුටින් ඉන්නේ අම්මයි තාත්තයි මොන දහම් ගැටේ හරි ගහලා මාසෙට ඕනේ වියදම බැංකු පොතට දානවා ඉතින් මහා පොළ ලැබෙන්නේ මෙයාට පොඩි gift එකක් විදිහට ඔයා ලව් කරන්නත් ඕනේ පුතේ. ගෙදරින් දාන එක ඔයා වියදම් කරන්න අධ්‍යාපනයට සැඳුම් ගන්න. මේකෙන් ඔයා යන නොරෙලිය. නොරෙලිය කියලා ගන්න. ගෙගරි ප්‍රාක් එකේ ගෙගරි පාක් එකේ ටිකට් එක ගන්න. ඒකෙදි මොනා හරි දෙන්නත් එක හප හප ඉන්න මොනා හරි අලපෙති ගන්න බැදපුවා. ඒක තමයි මහා ප්‍රදාන්නේ. මතක තියා ගන්න. ඉතින් පුතේ ওই විදිහට ඊළඟ දවසත් කොහේ හරි යනකම් ඇඟිලි ගැනගෙන ඉන්න මේ ජෝඩුව ඊළඟ දවසෙත් කොහේ හරි තෝරගෙන යනවා. ලෝන් ට්‍රැවල් එකක් යනවා අනුරාධපුරේ ට්‍රේන් එක බුක් කරනවා මහපොළින් ඈ මහපොළින් බුක් කරන ට්‍රේන් එක තුරුළු කරගෙන යනවා ට්‍රේන් එකේ ඉන්නකොට තුරුළු වෙලා යනවා දැන් මෙයාලට ලබන සතිය නෙවෙයි ඊළඟ සතිය එක්සෑම් කැම්පස් එකේ එක්සෑම් මෙයාලට පොඩිවත් පීඩනයක් නැහැ ඔළුවේ පොඩිවත් පීඩනයක් නැහැ අපිට දැන් සති දෙකකට පස්සේ එක්සෑම් අපිට එක්සෑම් එකක් තියන්නේ අපි මේ කරන විකාරද ගෙදරින් අහුනොත් එහෙම මරයිද නෑ ගෙදරින් අහුනොත් එහෙම සතුට වෙනවා ඇයි ඒ කැම්පස් එකේම පිරිම් ළමයිද පුතේ ඔව් අම්මේ එයාත් ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන පුතෙක්ද ඔව් අම්මේ ගෙවල් කොහෙද අනුරාධපුරේ අම්මේ අනේ හරිම හොඳයි මං එනම් කතා කරන්න දෙ පුතාට එපා මේ දැම්මම එපා ප්‍රශ්නයක් නෑ කැම්පස් ගිහිල්ලවත් කොල්ලෙක් කෙල්ලෙක්ගේ අලුන් නැත්තම් අන්න ඒක ප්‍රශ්නයක් ඒක ප්‍රශ්නයක් එතකොට එක්සෑම් එකකට බලපානවද මේක එක්සෑම් එකකට බලපාන්නේ නැහැ ඇයි හේතුව හොස්ටල් එකට යනවා හොස්ටල් එකට ගිහලා ආයෙත් අනිත් පහවදා කැම්පස් එකේදී හම්බ වෙනවා මැසේජ් එකක් දාගන්නවා අද අපි දෙන්නම එකතු වෙලා එක්සෑම් එකට පාඩම් කරමුද අනේ හොඳයි මට ගොඩාක් දේවල් දිනා පාඩම් කරන්න ඕනේ මට තේරෙන්නේ නැහැ ඔයා මට කියලා දෙනවද හා කියලා දෙන්නම් එන්නකෝ අර මේ ඇනටොමි පොත අරන් එන්න අර ඇනටොමි පොත අරන් එන්න හොඳේ හරි මං අරන් එන්න මොන පොතද මගේ ගමනේ පොතක් නැහැ නේ හරි හරි අරන් එනවා කොනවා කො මැට්ට නෝට් ලියන්නෙත් නැහැ ලෙක්චර් වලට ඉන්නෙත් නැහැ ඔහේ ජිම් වලයි අතනයි මියුසික් රූම් එකේ අතනයි මෙතනයි ස්ටේඩියම් එකේ පොඩක් ඉඳලා ඉඳලා හරි එනවකෝ ලෙක්චර් එකට හරි හරි එන්නම් එන්නම් කැම්පස් එකේ නේ අපි නිදාස භුක්ති විඳින්න ඕනේ කැම්පස් නේ අපි නිදාස අධ්‍යාපනය ඉන්නේ අනේ පඬිතරන් ඔකේ මේ එක්සෑම් එකට පාඩම් කරන්න එනවා හරිද එහෙම වුණාම දෙන්නත් එක දැන් සෙට් වෙනවා කැන්ටින් එකේ හොඳ ටේබල් එකක් සෙට් වෙලා දෙපැත්තේ පුරු දෙක සෙට් කරගෙන ඔන්න කඩදාස් ටික දිග අරගෙන ෆයිල්ස් ටික දිග අරගෙන ඇනටොමි පොත් අරගෙන ඔන්න දෙන්නත් එක සෙට් වෙනවා ගියා රුපියල් 20ක් දුන්නා ප්ලේන්ටි දෙකයි වඩේ දෙකයි අරගෙන කඩදාසි පොතයි නාවා ආ මේක කාලා ඉන්න මේක බීලා ඉන්න ප්ලේන්ටියක් දීලා විතරක් මාව ෂේප් කරගෙන හරියන්නේ නැහැ මම නිසානේ විභාග පාස් වෙන්න ඕන පාස් වෙන්නේ අන්න විභාගයේ කියන එකට සතියක් නෙවෙයි දවස් 3ක් නෙවෙයි දවස් 2ක් නෙවෙයි හෙට විභාගයේ අද පාඩම් කරලා විභාගේ ලියපු මනුස්සෙක් මම හොඳ දක්ෂ ගෑනු ළමෙක් හොයා ගන්නවා එයා හදපු ෂෝට් නෝට් එක ඉල්ල ගන්නවා මුළු සමහරට මුළු එක්සෑම් එකටම දාන එක ෂෝට් නෝට් එකක් හදන්න සමහරට A4 වල දෙකයි ෂෝට් නෝට් එක ඉල්ලගෙන ෆොටෝකෝපියක් ගාගෙන හොස්ටල් එකට අරන් ඇවිල්ලා හොඳට නාලා හොස් දාලා ක්ලාස් එකක් දෙනවා නම් ක්ලාස් එක කරලා හොස්ටල් එකට ගිහලා පාඩම් කරලා ටිකක් රැ වෙනකම් පාඩම් කරනවා ඇයි ඉතින් සමහර ළමයි මාස 6-7 පාඩම් කරනකොට
ඊ හෙට එක්සෑම් අද පාඩම් කරනවා ටිකක් ඉතින් පාන්දර දෙක විතර වෙනකම් පාඩම් කරන්න කමක් නැහැ නේ පාඩම් කරලා එක්සෑම් එක ලියනවා එතකොට මේ රිස්ක් එකක් නැහැ පුතේ ඒකයි මම කැම්පස් ගිහිල්ලා ප්‍රේමයේ පටන් ගන්න ඔයා ලෙක්චර්ස් වලට ගියේ නැහැ කියලා බලපෑමක් නැහැ ඔයාට පෞද්ගලිකව ඔයා ඊතර මෙතන ඇවිදින්න ගියා කියලා බලපෑමක් නැහැ ඔයා ලව් කරා කියලා බලපෑමක් නැහැ ඔයා ස්ටේඩියම් එකට වෙලා ටේබල් ටෙනිස් ගහුවා කියලා බලපෑමක් නැහැ. ඔයා ජිම් එකට ගිහලා දවසම ජිම් එකේ හිටිය කියලා බලපෑමක් නැහැ. සමහර විට එයාගේ බොඩි එක හරි අවසන් හදා ගන්නවා. එක්සෑම් උත් පාස් වෙලා බොඩි එක